ඔයාලා හැමෝටම සුබම සුබ දවසක් කියලා. අද සාදරයෙන් ඔයාලා හැමෝම පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් මේ තියෙන්නේ අද මං දවල් කෑමට හදපු කෑම එක. ඉතින් මං අද මේ කෑම එකට මෙන්න මේ විදියට සුදු හාලේ බතුයි. ඊට පස්සේ මාළු ටිකකුත් උයාගත්තා. ඒකට මම සම්බෝලයකුත් හදාගත්ත තක්කාලි සම්බෝලයක්. කරිප්පු ටිකකුත් කිරට හදාගත්තා කිරි හිඳෙන්න මේ විදියට. ඊට පස්සේ මං අද දවල් කෑම එකට ටිකක් විශේෂ කෑමක් හැදුවා. ඒ තමයි තිබ්බටු එක්ක කතුරු මුරුංග කොළ. මේ තියෙන්නේ මං තිබ්බටු එක්ක කතුරු මුරුංග කොළ තෙල් දාලා. ඉතින් මං අද ඔයාලට මේ වීඩියෝ එකෙන් කියලා දෙනවා මේ විදිහට කතුරු මුරුංග කොළ එක්ක තිබ්බටු තෙල් දාන්නේ කොහොමද කියලා. ඇත්තටම හරිම රසවත්. ඉතින් ඔයාලා මේ වීඩියෝ එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න. මම අද ඔයාලට කියලා දෙනවා මෙන්න මේ විදියට කතුරු මුරුංග කොළයි තිබ්බටුයි රසට හදාගන්නේ කොහොමද කියලා. මෙන්න මේ විදියට මම කතුරු මුරුංග කොළ ටිකක් අරගත්තා. මෙහෙමම ඉතිපිටින්ම මම දැන් මේක හතර පහ පාරක් හොඳට සෝද ගන්නවා. මම මේක හොඳට කොලින් කොලේ මේ විදියට හරව හරව පානු ගොටු පානුවෝ ඒ වගේ දේවල් තියෙනවද කියලා හොඳට බලලා තමයි අරගෙන තියෙන්නේ. ඔයාලත් ඒ විදියට බලලා ගන්න. දැන් මම මේක හොඳට හතර පාරක් පහ පාරක් විතර සෝද ගන්නවා. සෝද ගන්න කලින් ඔයාලා මේව කොළ එකින් එකට කඩන්න එපා. මේ ඉත්ත පිටින්මයි සෝද ගන්න ඕන. කොළ කැඩුවහම අපිට මේක සෝද ගන්න අමාරුයි. සෝදගෙන ඉවර වෙලා කොළ ටික කඩ කඩ මේ ඉටි වලින් කොළ ටික හූර හූර අපි මේ විදියට වෙනම භාජනයකට දා ගන්න ඕනේ. දැන් මම මේකට අවශ්‍ය අනිත් ඒවා ටික එකතු කරගන්නවා. හීම කපා ගන්නපු අමු මිරිස් ටිකක් මේ විදියට දානවා. ඊට පස්සේ ඒකටම මේ විදියට ලුණු ටිකකුත් දාගන්නවා. ඊට පස්සේ තමන් කැමති ප්‍රමාණයට ලුණු කුඩු දාගන්න. මේ විදියට මං කෑලි මිරිස් ටිකකුත් දාගන්නවා. ඊට පස්සේ මම මේකට විශේෂයෙන්ම දාගන්නවා තලාගනිපු තිබ්බටු ටිකක්. තිබ්බටු දැම්මහම ගොඩක්ම රසවත් වෙනවා. ඔයාලා ගාව තියෙනවා නම් විතරක් තිබ්බටු එකතු කරගන්න. ඊට පස්සේ මම දැන් මේ ඔක්කොම ටික මේ විදියට මිශ්‍ර කරගන්නවා, කවලම් කරගන්නවා.
දැන් මන් මේක කවලම් කරගෙන ඉවරයි. දැන් බලමු අපි මේක තෙල දාගන්නේ කොහොමද කියලා. ඉතින් රැඳිලා ඉන්න මගේ වීඩියෝ එකත් එක්ක දිගටම ඔයාලට මේක අලුත් රසවත් කෑමක් වෙයි. මේකට ඔයාලා කැමති තෙල් වර්ගයක් පාවිච්චි කරන්න පුළුවන්. එළවලු තෙල් හරි පොල් තෙල් හරි මේ විදිහට තෙල් ටිකක් දාගන්නවා මම. තෙල් ටික ටික රත් වෙනකන් ඉඳලා උළුහාල්ලට ටිකක් දාගන්න. දැන් උළුහාල් ටික බැදිලා තියෙන්නේ රන්වන් පාටට. දැන් අපි හදාගනිපු අර කොළ මිශ්‍රණය මේකට දාගන්න මේ විදිහට. දාලා මේක හොඳට කලවම් කරගන්න. කවලම් කරන අතරතුර මේකට මම පහපුඩු ස්වල්පයකට මේ විදිහට එකතු කරගන්නවා. එකතු කරලා නැවතත් හැමින් මේ විදිහට කවලම් කරලා දැන් මේක විනාඩි 5ක් මද ගින්නෙන් ගින්දර වැඩි කරගන්න නැතුව මද ගින්නෙන් මේ විදිහට තැම්බෙන්න අරින්න ඕන. මේක මේ විදිහට මම විනාඩි 5ක් විතර වහලා තියනවා. දැන් මේ විනාඩි 5කට පස්සේ මම ලිප ඕෆ් කරගන්නවා. දැන් මම මේක හදාගෙන ඉවරයි. හොඳට බැදික තියෙන්නේ. ඉතින් ඔයාලටත් පුළුවන් මේ විදිහට අලුත් කෑමක් හදාගන්න. කතුරු මුරුංග කොළ එක්ක තිබ්බසු ඇත්තටම හරිම රසවත්. රසවත් වගේම හරි ගුණවත් මේ කතුරු මුරුංග කොළ. ඉතින් මේ විදිහට අලුත් විදිහට ඔයාලට කෑමක් හදලා බලන්න. හරිම රසවත්. ඉතින් මගේ වීඩියෝ එක ගැන ඔයාලට දැනෙන අදහස් පහලින් කමෙන්ට් කරන්න. ලයික් එකකුත් දාන්න. ඔයාලා හැමෝටම සුබම සුබ දවසක්.